ලාභාංශයක් පරක්කුනොත් එහෙම නැත්නම් ලාභාංශයක් වාගේ බැංකු ගිණුමට ඇවිල්ලා නැත්නම් ලාභාංශ චෙක් එක වාගේ ගෙදරට ඇවිල්ලා නැත්නම් මොකක්ද කරන්න ඕනේ? ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ ගැන. ඉතින් මම අද වීඩියෝ එකේදී ඔයාලට මේ ගැන කියලා දෙන්න හිතුවා. මටත් මේක කීප පාරක්ම වෙලා තියෙනවා. එතකොට මං කරපු දෙයි ඒ වගේම මේ විදිහ ගැටලුවක් ආවොත් ඔයාලට කරන්න පුළුවන් දේවලුයි මං අද වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඊට කලින් මං කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ලාභාංශ නිවේදනයක තියෙන කරුණු ගැන. ඉතින් මම ටෝකියෝ සිමෙන්ති සමාගමේ ලාභාංශ නිවේදනය තමයි ගත්තේ මේකට. මේ වෙනකොට ටෝකියෝ සිමෙන්ති සමාගම ලාභාංශ නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගොඩක් අය මේ ගැනත් අහලා තිබෙන නිසා තමයි මම මේ විදිහට ලාභාංශ නිවේදනයක තියෙන තොරතුරු ගැනත් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න හිතුවේ. ඉතින් මෙතන උඩින්ම තියෙනවා මේ අනවුන්ස්මන්ට් එකේ මේ ඩිවිඩන්ඩ් එක වෝටින් ෂෙයාර්ස් වලටයි නොන් වෝටින් ෂෙයාර්ස් වලටයි දෙකටම අදාළ වෙනවා කියලා. ඉතින් මේ කැපිටල් එන් අක්ෂරේනුයි කැපිටල් එක්ස් අක්ෂරේනුයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ යර්ස් යර්ස් කියලා ඔයාලට පේනවා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඩිවිඩන්ඩ් වර් ෂෙයා කොච්චර ප්‍රමාණයක්ද කොටසකට ලාභාංශ විදිහට ගෙවන්නේ කියලා. ඉතින් මෙතන වෝටින් ෂෙයාර්ස් වලට 185ක් වගේම නොන් වෝටින් ෂෙයාර්ස් වලටත් 185ක් ලාභාංශ විදිහට ගෙවනවා කියලා තියෙනවා. ඒ වගේම මෙතන ටයිප් ඔෆ් ඩිවිඩන්ඩ් කියලා තියෙනවා. මෙතන ෆයිනල් ඩිවිඩන්ඩ් එක කියලා තමයි මේ සඳහන් වෙන්නේ. මට මතක විදිහට මේ සමාගම කලින් ලාභාංශයක් දුන්නා පළවෙනි ලාභාංශ විදිහට මේ වසරට ජූලි මාසේ. ඉතින් මේ දෙවැනි ලාභාංශ වගේම මෙතන සඳහන් වෙනවා මේ ෆයිනල් ඩිවිඩන්ඩ් එක මේ අවුරුද්දට ගෙවන මේ මූල්‍ය වර්ෂයට ගෙවන අන්තිම ලාභාංශ කියලා තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම මෙතන මේ ලාභාංශේ මොන මූල්‍ය වර්ෂයට අදාළවද කියලා සඳහන් වෙනවා. ෆයිනෑන්ෂල් ඉය එක 2020-2021 කියන මෙන්න මේ වර්ෂයට අදාළව තමයි මේක ගෙවන්නේ. මෙන්න මේ මූල්‍ය වර්ෂයට අදාළව. ඒ වගේම ඊළඟට තියෙනවා ෂෙයාර් හෝල්ඩර්ස් ඇප්‍රෝවල් එක ගැන. ඊළඟට AGM ඩේට් එක ගැන තියෙනවා. ඇනුවල් ජෙනරල් මීටින් වාර්ෂික මහසභා රැස්වීම තියෙන දිනය 2021 අගෝස්තු 25 වෙනිදා. ඊළඟට SD ඩේට් එක තියෙනවා. මේ SD ඩේට් එකට කලින් මේ සමාගම මිලදී ගන්න ආයෝජකයන්ට විතරයි ලාභාංශ ලැබෙන්නේ. SD ඩේට් එක දවසේ මිලදී ගන්න ආයෝජකයන්ට ලාභාංශ ලැබෙන්නේ නැහැ. SD ඩේට් එක දවසේ බොහෝ දුරට මේ සමාගමේ කොටස් මිල ලාභාංශ ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයකින් පහළ යාමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව ලාභාංශ ලැබුණ නිසා ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් මිලදී ගත්ත ආයෝජක මේ සමාගමේ කොටස් විකිණීමක් සිද්ධ කරනවා. ඒ නිසා මේ SD ඩේට් එක දවසේ බොහෝ දුරට සමාගමේ කොටස් මිල සුළු පහළ යාමක් දකින්න පුළුවන්. දැන් මේ SD ඩේට් එකට කලින් දවසකට හරි කලින් මිලදී ගන්න ආයෝජකයන්ට මේ ලාභාංශ ලැබෙනවා. හැබැයි SD ඩේට් එක දවසේ මිලදී ගන්න ආයෝජකයන්ට ලාභාංශ ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ 2021 අගෝස්තු 26 වෙනිදා මිලදී ගන්න ආයෝජකයන්ට මේ සමාගමෙන් ලාභාංශ ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි 2021 අගෝස්තු 26 වෙනිදාට කලින් කොටස් මිලදී aran තියෙන ආයෝජකයන්ට ලාභාංශ ලැබීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පේමන්ට් ඩේට් එක විදිහට මෙතන තියෙන්නේ 2021 සැප්තැම්බර් 15 වෙනිදා. එතකොට මේ පේමන්ට් ඩේට් එකෙන් සතියක් සති දෙකක් වගේ ඇතුළත ඒ ලාභාංශයට අදාළ මුදල් ප්‍රමාණය ඔයාලගේ බැංකු ගිණුමට ලැබෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලා බැංකු ගිණුමට ඒ ලාභාංශ ලැබෙන්න සකස් කරලා නැත්නම් ඒ ලාභාංශයට අදාළ චෙක් එක ඔයාලගේ ඒ දීලා තියෙන ඇඩ්‍රස් එකට ලැබෙනවා. ගෙදර ඇඩ්‍රස් එකට හරි ඔෆිස් එක ඇඩ්‍රස් එකට හරි ඔයාලා ඒ CSC එකට ඔයාලගේ තොරතුරු වලදී දීලා තියෙන ඇඩ්‍රස් එකට ලැබෙනවා. ඒ විදිහට ලැබුණේ නැත්නම් ඔයාට ඒ චෙක් එක ඇවිල්ලත් නැත්නම් ඔයාට ලාභාංශය ලැබෙන්න ඕනේ නම් ඔයාගේ බැංකු ගිණුමට ඒ මුදල් ඇවිල්ලත් නැත්නම් මොකෝ කරන්නේ? ගොඩක් අයට මේක තියෙන ගැටලුවක්. එතකොට ඔයාට පුළුවන් පළවෙනියටම ඔයාගේ කොටස් තැරවකාර ආයතනයට කතා කරලා මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. ඊට පස්සේ ඔයාගේ කොටස් තැරවකාර ආයතනයෙන් ඒකට කරන්න ඕනේ දේ කියයි. ඒ වගේම ඒගොල්ලෝ මොකක් හරි හේතුවක් තියෙනම් ඒ ගැන සඳහන් කරයි. එහෙම නැත්තම් දැන් මටත් මේ දේ වුණා කිව්වනේ. මම පළවෙනි පාර මේ දේ වුණාන් පස්සේ මගේ කොටස් තැරවකාර ආයතනයට කතා කරාන් පස්සේ මට කිව්වේ කම්පැනි එකේ සෙක්‍රටරියට කතා කරන්න කියලා. ඊට පස්සේ මම ඒ නම්බර්ස් ඉල්ලගෙන කම්පැනි එකේ සෙක්‍රටරියට කතා කරලා ඒ අදාළ ලාභාංශ ගෙන්න ගත්තා. එතනදී මට වෙලා තිබ්බ හේතුව තමයි බැංකුවට ඒ ඩිවිඩන්ඩ් එකට අදාළ චෙක් එක ඇවිල්ලා බැංකුවෙන් නැවත ඒක කම්පැනි එකට යවලා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ.
කොහොම හරි මට නැවත චෙක් එකක් සකස් කරලා ඒගොල්ලෝ ලැබුවා. ඒ චෙක් එක ලැබුණ නිසා මගේ මුදල් ප්‍රමාණය මට ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් කීප පාරක්ම මගේ චෙක් ඒ විදිහට ඒ බැංකුවෙන් නැවත කම්පැනි එකට යවලා තිබ්බා. ඊට පස්සේ මම කරේ බැංකු ගිණුම වෙනස් කරලා වෙන බැංකුවක ගිණුමක් හදලා සම්පූර්ණයෙන් ඒ ගිණුමට ලාභාංශ චෙක් විතරක් ලැබෙන විදිහට සකස් කරා. අද වෙනතුරු කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ ඒ නිසා. ඉතින් ඔයාලටත් ඒ විදිහට මොකක් හරි ගැටලුවක් තියෙනවා ලාභාංශ චෙක් ලැබෙන්නේ නැත්නම් ඇවිල්ලා නැත්නම් ඔයාගේ account එකට ඒ මුදල් ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් company එකේ secretary ගේ number එක ඔයාගේ broker company එකෙන් ඉල්ලගෙන කතා කරලා ඒක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාගේ කොටස් දරව කාර්යායතනයෙන් අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට මේ account එකට මුදල් ලැබිලා නැත්නම් කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ payment date එක වෙනකන් ඉවසලා ඉන්න. දැන් payment date එකට කලින් මේක ලැබුණ නැහැ කියලා කලබල වෙන්න එපා. දැන් මේ SD date එකයි payment date එකයි බැලුවොත් මෙතන වුණත් ඔයාලට පේනවා payment date එක තියෙන්නේ 2021 සැප්තැම්බර් 15. SD date එක තියෙන්නේ 2021 අගෝස්තු 26. ඉතින් මේ අගෝස්තු 26 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 15 වෙනිදා වෙනකන් ඉන්න. ඉතින් ඔයාලගේ බැංකු ගිණුම online බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ඒ ලාභාංශ ලැබෙන දිනේම බලා ගන්න පුළුවන්. දැන් 2021 සැප්තැම්බර් 15 අපි හිතමු මේ සැප්තැම්බර් 15 පහු වෙලා ඔක්තෝබර් වගේ වුණා කියලා. එතකොට ඔක්තෝබර් වෙනකොට මේ ඩිවිඩන්ඩ් එක ලැබිලා නැත්නම් අන්න එතකොට පොඩ්ඩක් හිතන්න වෙනවා. හේතුව තමයි ඔය ලාභාංශ චෙක් එකකට අදාළ කාලයක් තියෙනවා. මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. ඒ කාලෙන් පස්සේ ඒකේ වලංගුතාවයක් නැහැ. ඉතින් ඔයාලා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩක් අය මේ ගැන මගෙන් අහලා තිබ්බ හන්ද මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඉදිරියේදී ඔයාලට ලාභාංශ චෙක් එකක් ආවෙ නැත්නම් පේමන්ට් ඩේට් එක පහු වෙලා තියෙනවා නම් ඔයාලට කරන්න ඕනේ දේ ගැන අවබෝධයක් ඉන්නේ නැති. ඉතින් කොටස් සෙන්පුර ආයෝජනය ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවනම් අපේ කොටස් සෙන්පුර ආයෝජනයේ පාඩම් මාලාව බලන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.